හරි පුතේ. හා ගිය සතියේ දීපු හෝම්වර්ක් ටික තමයි පෙන්නන්නේ. හරි. චිත්තක් පොත අල්ලගෙන ඉන්නවම ඔය කරපුවා හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරලා තමන්ගේ පොත පෙන්නන්න. හරි. එතකොට මේ ගිය සතියේ ආපු නැති දරුවන්ට පිටු කීයක් ඉඩ තියන්න ඕනේද කියලා අහලා තියෙනවා. කවුරු හරි කෙනෙක් අපි මයික් එක ඔන් කරන්න. ලෙක්සිකා පුළුවන්ද කියන්න කතා කරන්න මයික් ඔන් කරන්න. පහක් සර් CR පොතේ නම් පිටු 5යි. පිටු 5යි. ඔන්න ආපු නැති අයට CR පොතේ නම් පිටු 5යි. CR පොතේ නම් පිටු 5යි. අනේ පුළුවන් හැමෝම තමන්ගේ වීඩියෝ කොන් කරන්න. එතකොට තමයි මට පන්තිය දරුවෝ ටික මතක් වෙන්නේ. කවුද කවුද මේ කියලා. නමට වඩා මූණෙන් තමයි මොකද ඔන්ලයින් එකේදී නම බලනවා ගොඩක් අඩුයි. මූණෙන් තමයි මම ටක් කළා ආ මෙයා මෙහෙනේ. මේ ඉස්කෝලේනේ මේ ගමේනේ. ආ මේ ළමයා හරි අහිංසකයි නේ කියලා මතක් වෙන්නේ. නිින්ද ගියා. හරි. හරි බලන්න වීඩියෝ ටික ඔන් කරගෙන ඉඳන් හරි ලස්සන. කාලෙකින් අපි පන්ති සම්බන්ධයෙන්ද මොනොත් මට පේනවා. ගිය සතියේ දෙකට පිටු 5යි පුතේ. හරි. දැන් සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා. ගිය සතියේ ආපු නැතුවට අපි පිටු 5යි කිව්වොත් කොහමද ඔය පිටු 5 ලියාගන්නේ කියලා. විකල්ප කීපයක් තියෙනවා. එකක් තමයි රෙකෝඩින් එක. එකක් තමයි පන්ති පවත්වපු රෙකෝඩින් එක. අනුව රෙකෝඩින් එක බලලා පන්ති ඉන්දියාවකින් බලලා ඔයාලට ලියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඉන්න යාළුවෙක්ගෙන් අදාළ නෝට් එක ෆොටෝ එකක් ගන්න එක. फोटो एक गिना करने हर ए विधि क्रम देखा इधन को हाँ अभी आधार कथा कर अभी क्रम खा गोनोती दें त्याग क्रम कभी खादा गम हर एम सत्यों मत मत शाकल विविधा कृत्य अपे पड़े गह कोल विविधा गहकड़ गह कोल गह अभी පොල් ගහක් දැක්කම ආමේ කොස් ගහක් කියලා කියන්නේ නෑනේ. පොල් ගහේද කොස් ගහේ ගෙවියන්ද කියන්නේ නෑ. පුවක් ගහක කවුරුත් පොල් කඩන්නා කියන්නේ නෑනේ පුතේ. නේද? ඒ කියන්නේ ශාකවල විවිධත්වයක් තියෙනවා. මේවා දෙන්නේන් වශයෙන් හඳුනා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. අපි ශාක වෙන් කරලා හඳුනා ගන්න ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. ශාකයේ පත්‍ර අණුව අපි ශාකයේ පත්‍ර අණුව ශාකයේ විවිධියන විවිධත්වය මොකක්ද කියලා අපි පැහැදිලිව හඳුනා ගන්නවා. කොස්කොලයක් අහුලගෙන ගිහිල්ලා මේක පොල් අත්තක්ද කියලා අහන්නේ නෑනේ. ඒ කියන්නේ පැහැදිලි විවිධත්වයක් තියෙනවා. කොස්කොලේ පොල් පත්‍රේ. නේද? ඊළඟට අඹකොලයක් අහුලගෙන ඉඳලා මේක රෝස ගහක කොලයක් කියන්නේ නෑනේ කවුද? ඒ නිසා ශාකයක පත්‍රය ශාකයට ආවේනිකයි මුත්තේ ඒ අනුව පත්‍රවල පැහැදිලි විවිධත්වයක්. පත්‍රේ ගත්තාම හැඩයෙන් විතරක් නෙවෙයි නාරටි විඤ්ඤාසය පත්‍ර තලය පත්‍ර පාදය පත්‍ර අග්‍රය මේ කියන හැම තැනකින්ම පැහැදිලි විවිධත්වයක් පත්‍රය තුර අන්තර්ගත වෙනවා. ඒ නිසා පුතේ පැහැදිලිව අපි ශාක පත්‍ර වලින් ඔය කියන ශාකවල විවිධත්වය හඳුනා ගැනීමක් කරනවා. පුතේ ඊළඟට ශාක කඳේ විවිධත්වය ශාක කඳන් ගත්තාම කෙලින් උසට වැඩුණු අතු බෙදුණු ඊළඟට කඳ මහත කඳ කෙට්ටු අපි වගේ කෙට්ටු මහත නේද ඒ වගේ ශාක කඳන් අපිට පරිසරයේ දක්නට ලැබේ. ඊළඟට අපි දන්නවා ශාකයේ මූල පද්ධතිය සමහර ඒවා මුතු මුලක් සහිත මූල පද්ධතියක් සමහර ඒවා තන්තු මූල පද්ධතියක් පුතේ ඒ ආදී වශයෙන් ශාකයේ ප්‍රධාන වශයෙන් මූල පද්ධති අනුව පැහැදිලි විවිධත්වයක් අපි හඳුනා ගන්න. ඔන්න ප්‍රධාන කාරණා කීපයක් පදනම් කරගෙන ওই ප්‍රධාන කාරණා කීපයක් පදනම් කරගෙන ශාකවල
විවිධත්වය අපි කතා කරමු ශාකේ කෘත්‍ය ගත්තාම ශාකේ කෘත්‍ය කෘත්‍ය කියන්නේ කාර්ය ශාකේ කෘත්‍ය කියන්නේ මොකද්ද කාර්ය පුතේ ශාක පත්‍රයේ ප්‍රධාන කාර්ය ගත්තාම පත්‍රයක අපේ මේ පෘථුවි පෘෂ්ඨයේ මත ඉන්න සියලුම ජීවි අපේ පෘථුවි පෘෂ්ඨයේ මත ඉන්න සියලුම ජීවීන්ට පුතේ සියලුම ජීවීන්ට අවශ්‍ය කරන ආහාරයේ සපයන්නේ ඔය කියන ශාක කොළපාට පත්‍ර තියෙන ශාක අපි කියනවා ඒවට හරිත ශාක කියලා කොළපාට පත්‍ර තියෙන ශාක අපි කියන්නේ හරිත ශාක කියලා හරිත ශාක හරි හරියට ආහාර නිපදවන එයා අපෙන් මොකුත් ඉල්ලගන්නේ චුට්ටක් ඉදීම වතුර නැති කාලේට අනේ වතුර ටිකක් දාපියෝ කියලා ඉතින් පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ගන්නවා අපිට අහිතකර දේවල් එහා ගන්න ඒ වගේම තමයි පස්සේ තියෙන ජලය ගන්නවා කාබන් ඩයොක්සයිඩ් ජලය ඒ වගේම නොමිලේ ලැබෙන හිමවැලිය ශාක පත්‍රයේම නිෂ්පාදනය කරන හරිත ප්‍රද හරිත ප්‍රද හරිත ප්‍රද ඔය හරිත ප්‍රද කියන්නේ අපුච්චි මොනවද අනේ ඉතින් කියන්න මයික් එක ඔන් කරන්නක අපි අස්තස්සන් උත්තර දෙන්න නේද හා ආ හරි අපේ ළමයි ඒවටත් ලෑස්ති නේද මයික් එක ඔන් කරොත් මොනවද ඒ සරහන ප්‍රශ්න මොනවද අපිට අකල උත්තර දෙන්නම් පුතේ මම්ම කියන්නම් මම්ම අහන්නම් නේද මම් ප්‍රශ්න අහලා මම කියන්නම් නේද ඒ භාෂාව නේද හොඳ ආ හරිත ප්‍රද කියන්නේ ශාක පත්‍රයේ පුතේ වර්ණකයක් කලරින් එක ඔක කොළ පාටයි ඔකට විද්‍යාත්මක අපි ක්ලෝරොෆිල් කියලාත් කියනවා ක්ලෝරොෆිල් කියලාත් කියනවා එහෙනම් ඔය වර්ණකයේ පරිසරයේ කියන්නේ ශාක පත්‍රයේ තුලම නිෂ්පාදනය වෙනවා එහෙනම් ඔය සාධක මූලික කරගෙන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සිදු කරනවා ඒව මත තමයි අපි තියෙන්නේ එතකොට කොටිය ගන්නෙත් ඒව තමයි ඈ කොටිය ගන්නව තනකොද කොටියා හා බලමු කනවද නැද්ද කියලා මේ බලන්න මම ගිය සතියේ මේක පැහැදිලි කරලා දුන්නා අපි ආහාර ධාමිකට යම්කෝ අපි ආහාර ධාමිකට යම් තනකොද තනකොද ගවයා ඇයිස ගවයා දැන් මේ උත්තරේට तनकोल आहार කොටියට ලැබෙන්නේ පුතේ ගවයා ගෙන්ගී තිබිච්ච තනකොළ වල විශක්ති. එහෙනම් ගවයා ඍජුවම තනකොළ ආහාරයට ගන්නකොට කොටියා වක්‍රාකාරයෙන් තනකොළ ආහාරයට අරගෙන. ඒ නිසානේ විද්‍යාවෙදි කියන්නේ කොටියා තනකොළ කනවද කියලා අහපුවාම ඔව් කියන. නෑ කියන්නේ එහෙම නෑ. හැබැයි කියනවා යාළුවා අහන කොටියා තනකොළ කනවද කන. උඹට පිස්සුද බං? උඹට පිස්සුද කියලා. නෑ නෑ. අපි කියා දෙනවා හරියට යාළුවනි මට පිස්සු නෑ විද්‍යාසර් තමයි මෙහෙම කියා දුන්නේ ගවයා ඍජුවම ගිහිල්ලා තනකොළ කෑවට කොටිය වක්‍රාකාරයෙන් තනකොළ කන්නේ ඈ වක්‍රාකාරයි කොහොමද වක්‍රාකාරයෙන් තනකොළ කන්නේ ඒ කියන්නේ නැට්ටමත් වක්‍ර කරගෙන තනකොළ කනවා නේද එහෙම නෙවෙයි තනකොළ වල ශක්තිය ලැබිලා කියනවා ගවයාට ගවයා ආහාරයට ගත්තාම ඒ ගවයාගෙන් ගිහින් ශක්තිය කොටියට ලැබෙන එකට තමයි කියන්නේ වක්‍රාකාරයෙන් කොටිය තනකොළ කනවා කියලා. එහෙනම් ඒ අනුව මිනිසා ඇතුළු මේ පෘථිවි පුෂ්ඨයේ මතින සියලුම ජීවීන් මේ මෙයව තමයි තනකොළ මත. තනකොළ කියන්නේ හරිත ශාක. පොදුවේ ගත්තා. හරිනේ.
එහෙනම් පුතේ ශාකවල කාර්යභාරය ගත්තාම ප්‍රධානම කාර්යය තමයි මම ඔය කිව්වේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය මගින් ආහාර නිෂ්පාදනය කරන ඒක ගැන තව ටිකක් ඉස්සරහට කතා කරමු අපිට අවසානයේදී අපි නිව්වේ ශාක පත්‍ර විවිධත්‍ය කෘත්‍ය මට මතක හැටියට අපි ටිකක් අහලා බලමු ටිකක් ඉන්න ඔනාදි ටිකක් පුතේ මයික් එක ඔන් කරන්න පුතේ ගිය සතිය අන්තිම දවසේ කොහොම අත්කව ගියද සර් මේ සතියේ මේ සර් ලියා ගන්න කිව්වේ ශාකපත්‍ර කෘත්‍ය හා කාර්ය කෘත්‍ය වලින් පස්සේ කාර්යය ඈ හරි හරි එහෙනම් පුතේ මාත්‍රාව ලියපු නැති අය ලියා ගන්න ශාකපත්‍රවල විවිධ සෝරි ශාකපත්‍රවල කෘත්‍ය ශාකපත්‍රවල කෘත්‍ය වරහන්නස්සේ කාර්ය කෘත්‍ය කියන්නේ කාර්ය ශාකපත්‍රවල කාර්ය ශාකපත්‍රවල කාර්ය අංක 1 සෙතුලි ශාකපත්‍රවල කාර්ය අංක 1 පොදේ ඔන්න අහගන්න ඉස්සෙල්ලාම අහගෙන ඉන්න ශාකපත්‍රවල තියෙන ප්‍රධානම කාර්යයක් තමයි ප්‍රභා සංශ්ලේෂණය ප්‍රභා සංශ්ලේෂණය මේ ප්‍රභා කියන්නේ ප්‍රභා කියන්නේ ප්‍රභා කරන්න ආයි ප්‍රතිලවත් ඇවිල්ලාද විද්‍යාපාඨ පන්තියට ඈ ආ ප්‍රභාකියම් කියන්නේ ප්‍රභාකයන් හරියක් වූ එක්කෙනෙක් ඉන්නේ බලාගෙන හරි සුපිරි නමක් ආ ප්‍රභා සූර්යා ප්‍රභාකයන් වුණාද සූර්යා නේද ආ කියන්නේ පෞගිය කාල සීමාවෙන් ලංකාවට හොඳ ආලෝකයක් දුන්නා නේද ආ ඕ ආ එහෙනම් මේ ප්‍රභා කරන් කියන්නේ කිරණ හරි පුතේ ප්‍රභා කියලා අපි මෙතෙන්දී කියන්නේ සූර්යා සංශ්ලේෂණය කියන්නේ ඇති කරනවා නැත්නම් නිපදවනවා සූර්යා මගින් නිපදවනවා කියන අදහස තමයි මේක ලැබෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය සූර්යා මගින් සූර්ය ශක්තිය මගින් නිපදවනවා කියන අදහස පුතේ නිපදවන්නේ ආහාර එහෙනම් මතක තියාගන්න ඕනි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ආහාර නිපදීමේ ක්‍රියාවලිය ලියන අංක එක ප්‍රභා සංශ්ලේෂණය ප්‍රභා සංශ්ලේෂණය ප්‍රභා සංශ්ලේෂණය ප්‍රභා සංශ්ලේෂණය හරි පුතේ මේ ඒ අගතේ පොඩි තරු ලකුණක් දාලා ස්ටාර් මාක් එකක් දාලා අපි ලියමු කාබන් ඩයොක්සයිඩ් හා ජලය පුතේ දැන් තමයි අපි ලියන්න හදන්නේ ඔය දැන් ජොයින් වුණේ අය අපි ලියන්නේ ශාකපත්‍රවල කෘත්‍ය ඒක තමයි මේ දැන් ලියන්නේ අංක 1 ප්‍රභා සංශ්ලේෂණය ඒ අටතේ ස්ටාර් මාක් එකක් දාලා ලියන්න කිව්වා කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන අමුද්‍රව්‍ය ලෙසගෙන අමුද්‍රව්‍ය ලෙසගෙන
सौरशक्तिया आधारेन आहार निपदवी में क्रियावलीय प्रभा संश्लेषणीय प्रभा संश्लेषणे लेस हादुन्वाय प्रभा संश्लेषणे लेस हादुन्वाय पुते वैदगत के लगा देता हूं पाठ पहने के लिए वो पुते मेहम दिया कोई वैधगत की आप ध्यान ध्यान प्रभा संश्लेषणे गत्ताम ओय आहार निपदवी में क्रियावलियट शाक पत्रे निशि परिधि आलोके लबा गन्न ए पत्रे होंदे हैंड गसीमक तीन उदाहरणयक इदिरि गत्तोत शाक अतर लोकु तरंगयक तीन आलोके लबा गन्न एक गहक अत्तक अनेक गहे अत्त वहागेन वैदेनकोट अर गहक कोहोम हरि दलु दाल लियलदा आलोक लबागान आलोक पत्र दिगिन युक्त पत्र सौरशक्तिय
ප්‍රබහ සංශ්ලේෂණයට ස්ටෝරි ශක්තිය වඩා හොඳින් ලබා ගැනීමට වඩා හොඳින් ලබා ගැනීමට ස්ටෝරි ශක්තිය වඩා හොඳින් ලබා ගැනීමට වඩාත් හොඳින් ලබා ගැනීමට වඩාත් හොඳින් ලබා ගැනීමට ශාක පත්‍රවල ඇති හැඩගැසී ශාක පත්‍රවල ඇති හැඩගැසී ශාක පත්‍රවල ඇති හැඩගැසී ශාක පත්‍රවල ඇති හැඩගැසී අංක දාලා දැන් කාරණා කීපයක් අපි ලියමු පුතේ අංක දාලා ලියමු පත්‍ර හරි පුතේ අද දැන් අපි බලමු ඔය ලියපු මාතෘකාව පුතේ ඔෂණි චුට්ට මයික් එක ඔන් කරන්න සර් හරි මාතෘකාව කියන්න කුලිය පුතේ සර් ශාක පත්‍ර වල ඒකද දැන් අන්තිමට ලියපු එක සර් අන්තිමේටම ලියව වැදගත් කියලා කාරණය ඒකේ මාතෘකාව ලිව්වා मयूमी प्रभा संश्लेषण सूर्य शक्ति वडा तुनि लभागणीम शाख पत्र ආයෙ පාඩක් පොඩ්ඩක් මේක කියවන්න කට්ටිය ලියා ගන්න බැරි වුණේ ආයෙ ලියා ගන්න. ප්‍රබහ සංශ්ලේෂණයට සූර්ය ශක්තිය වඩාත් හොඳින් ලබා ගැනීමට ශාක පත්‍රවල ඇති හැඩගැසීම් හරි සර් හරි ස්තුති එහෙනම් පුතේ ශාක පත්‍ර වල දින හැඩ ගැසීම් අංක 1 අංක 1 ශාක පත්‍ර තලයේ තුනී වීම හා පත්‍ර තලයේ තුනී වීම හා පත්‍ර තලයේ තුනී වීම හා පළල් වීම
පත්‍රතලයේ තුනීවීම හා පළල්වීම අංක දෙක පත්‍රය පත්‍රිකාවලට බෙදී තිබීම පත්‍රය පත්‍රිකාවලට බෙදී තිබීම ඒ කියන්නේ මෙහෙමයි පුතේ කරපිංචකහේ ශාක පත්‍රයක් කියන්නේ මේ වගේ එකක් මේ වගේ එතකොට ඒක තුල පත්‍රිකා මෙහෙම ගොඩක් තියෙනවා පත්‍රය සම්පූර්ණ මේ කොටස එතන මේක තුල මේ තියෙන මේ පැත්තේ තියෙන තියෙනවා මේක පත්‍රිකාවක් මේක අපි පොදුවේ පත්‍රය කියලා ගන්න එහෙනම් මේ විදියට පත්‍රය පත්‍රිකා වලට බෙදෙන්නේ බෙදෙන්නේ සූර්යාලෝකය හොඳින් ලබා ගන්න පත්‍රේ පත්‍රිකා වලට තෙන්නේ තිබීම පත්‍රයේ පත්‍රිකා වලට වෙන්නේ තිබීම තව එකක් දාන්න ශාක පත්‍ර හොඳින් සූර්යාලෝකයේ දෙසට යොමු වී තිබීම ශාක පත්‍ර හොඳින් සූර්යාලෝකයේ දෙසට යොමු වී තිබීම හොඳින් සූර්යාලෝකයේ දෙසට යොමු වී තිබීම අංක දෙක දැන් අංක එක තමයි ප්‍රභාස සංස්ලේෂණය ඒක ඉවරයි දැන් වැදගත් එක්ක කොටු කරගන්න ඕක වැදගත් කියලා ලියපු කාණේ කොටු කරගන්න පුතේ වැදගත් කෙනෙක් කොටු කරගන්න ඊට පස්සේ පුතේ ප්‍රධාන ප්‍රභාස සංශ්ලේෂණය වල අංක දෙක දාන්න ශාකපත්තර කාර්ය පළවෙනි එක ප්‍රභාස සංශ්ලේෂණය අංක දෙක දාන්න ජලය ගබඩා කිරීම 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 හරි අපුතේ ඒ යටතේ පොඩි ස්ටාර් මාක් එකක් දාලා ලියන්න ස්ටාර් මාක් එකක් දාන්න සමහර ශාක පත්‍ර සමහර ශාකපත්‍ර ඝනකමින් වැඩි ඝනකමින් වැඩි ඝනකමින් වැඩි ගණකමින් වැඩි වී ඇත්තේ ගණකමින් වැඩි වී ඇත්තේ ගණකමින් වැඩි වී ඇත්තේ
ගණකමින් වැඩි වී යත්තේ ඒවා තුල ඒවා තුල ජලය ගබඩා කරන බැවි ඒවා තුල ජලය ගබඩා කරන බැවි जले कपड़ा करीमापुर जले कपड़ा कर शाक शाक उदाहरण कौमारिका कौमारिक कौमारिक हाँ पुत्र आय बलन देवोदित कर अभी काटाहर कियो अवस्थावध्य मुकुने काटाहर अवस्थावध्य मुकियवा नमेद पैंड कागे माइक किया तो उन्होंने किया ना सर आ किया ना बुते सामाहार शाक प्रात्र සමහර ශාක පත්‍ර ඝනකමින් වැඩි වී ඇත්තේ ඒවා තුල ජලය ගබඩා කරන බැවින් බැවිනි උදාහරණ උදාහරණ අරලිය පත්තොක් කොමාරිකා ආ අරලිය පත්තොක් කියන එකත් හරි කණේරු කොමාරිකා ඒ ටික දුන්නේ අක්කපාන ගන්න බැරිද කියලා අහනවා අක්කපාන ශාකී ගන්නත් පුළුවන් හිරුනේ ආ හිරුනිලගේද අක්කපාන තියෙනවනේ වයිකටක් ගාලා මතක් වුණා නේද අන්න හරි හරි පොතේ ඊළඟට දැන් ඔන්න අංක දෙක හරි අංක තුන वर्धक प्रजननीय वार्धक प्रजननी
වර්ධක ප්‍රජනනීය වරහන් ඇතුළේ ලියන්න වරහන් ඇතුළේ යන ප්‍රති නවශාක බිහි කිරීම නවශාක බිහි කිරීම වර්ධක ප්‍රජනනය කියලා වරහන් සදන් නවශාක බිහි කිරීම නවශාක බිහි කිරීම වරහන් වහන කුතේ සිදු කරයි සිදු කරයි හරි පුතේ වර්ධක ප්‍රජනනය කියලා කියන්නේ වර්ධක ප්‍රජනනය කියලා කියන්නේ පුතේ වර්ධක ප්‍රජනනය කියලා කියන්නේ ශාක පත්‍රයේ මගින් නව ශාක ඇති කරන එක වර්ධක ප්‍රජනන අවස්ථාව එතකොට ඕකට හොඳම උදාහරණයක් තමයි කලින් කියපු අක්කපාන ශාක පත්‍රය ඉතින් මේ මේ අක්කපාන ශාක පත්‍රය පොතක් අතලේම නාලා තියෙනකොට පැල හැදෙනවා එහෙනම් ඒක වර්ධක ප්‍රජනනයක් විදිහට ගන්න උදාහරණ දාන්න අක්කපාන 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 ඊළඟට තව බිගෝනියා ගෙවල් වල මල් පොච්චි වල එහෙම හදනවා මේවා බිගෝනියා තව එකක් තියෙනවා මෙහෙම පෙපරෝමියා කියලා බිගෝනියා වගේම තමයි පෙපරෝමි අක්කපාන බිගෝනියා පෙපරෝමියා ඔන්න කියන ශක් ඔය ගෙවල් වල ලස්සන මට මේ ටික පෙන්වන්න පුළුවන් දැකලා නැත්තම් රූප ටික මේ වගේ දැකලා තියෙනවද නේද අක්කපාන බිගෝනියා පෙපරෝ හරි ඊළඟට අංක මං හිතන්නේ තුන අතර ඊළඟ කාර්ය පුතේ මේක අලුත් එකක් මේක හරියට අහගන්න ඕනි උත්ස්වේදන උත්ස්වේදනය 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 පුතේ ඉස්සෙල්ලා අපි උත්ස්වේදනය කියන්නේ උත්ස්වේදනය කියන්නේ මොකක්ද කියලා අපි හඳුනාගෙන ඉමු ඉස්සෙල්ලා අපි දන්නවා ශාකයක් ගත්තාම ශාකයේ මූල පද්ධතියෙන් තමයි ශාකයට අවශ්‍ය ජලයේ පාංශු ජලය ලබා ගන්න. ඊට පස්සේ මේ පාංශු ජලයේ ශාකයේ ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කළා මේ ශාක පත්‍රවල තියෙන පුත්තේ පූටිකා කියලා සිදුරු විශේෂයක්. පූටිකා. පූටිකා කියලා සිදුරු විශේෂයක් තියෙනවා. මේ පූටිකා මගින් ජලය වැඩිපුර තියෙන ශාකයේ යටි අපිට මෙයාගේ පැත්තේ පූටිකාමගින් ජලයේ පුතේ මෙහෙන් එන ජලයේ මෙහෙන් ඉවත් වෙලා යනවා පායන කාලයක් යම වුණා පූටිකා සිදුර ශාකපත්‍රයේ විසින් කුඩා කරලා ජලය පිට වෙන ප්‍රමාණය අඩු කරනවා හරිද එහෙනම් උච්ඡේදනය කියන්නේ ජලයේ වාෂ්පාකාරයෙන් ඉවත් වෙලා යන ක්‍රියාවලිය අපි පාඩපෑනකින් මේක නිර්වචනය ලියාගමු උච්ඡේදනය යනු උච්ඡේදනයනු
पोते में विपुली संदी मक्षितो ने मांगितान्ने गुड़ा दिन एक तंग की पदने में मैसेज दानो में विपुली संदी मक्किया ला छुट्टा को हम इन्ना